අපි අද අල්ලස්සා දූෂණ කොමිෂන් සභාවට පැමිණිලක් කරා චීනයෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය කරලා එම පොහොර සමාගම වෙත රජය මගින් කෘෂිකර්ම මාත්‍යවරයා සහ පොහොර සංස්ථාවේ සභාපතිවරු දෙනා මැදිහත් වෙලා ඩොලර් මිලියන 6.7ක් ගෙවීම සම්බන්ධයෙන් ඇත්තටම මේක දූෂිත ගනුදෙනුවක් බවට පෙනී යන්න තියෙනවා අප්‍රේල් 27 වෙනිදා ජනාධිපතිවරයා රසායනික තෙල් පොහොර ආනයන තහනම් කරලා මේ රට කාබනික ගොවිතැනකට යන්න කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ මේ වගකීම බාර දුන්නේ කෘෂිකර්ම සම්බන්ධ විෂය බාර කැබිනට් අමාත්‍යවරයා ඇතුළු අනිකුත් රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ කෘෂිකර්ම අමාත්‍යාංශයටත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට හැබැයි හිතාමතාම අපි දන්නවා මේ රසායනික තෙල් පොහොර තහනම මාස් කන්නේ ඉඳලා මුළුමනින්ම තහනම් නිසා කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙන්නේ අපි මුළුමනින්ම හඳ නැගුවා මුලින්දම්ම කාබනික පොහොර මේ රට ගෙන්නන්න බෑ ජෛවික කාබනික පොහොර සාකමය සහ සත්වමය කොටස් වලින් අමුද්‍රව්‍යයන් සැදුම්ලත් කිසිම ද්‍රව්‍යයක් අපේ රටේ තියෙන සාක ආරක්ෂණ නිරෝධායන පනත යටතේ ගෙන්නන්න බෑ හැබැයි මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැතුව කෘෂිකර්ම මාත්‍යවරයා ඇතුළු පොහොර සංස්ථාවේ කෘෂිකර්ම මාත්‍යාංශයේ සමහර නිලධාරීන් ඔක්කොම එකතු වෙලා කරේ මේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කල් මර 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 කරේම හදිස්සිය කඩිමුඩියේම රසායනික තෙල් පොහොර වෙනුවට කාබනික තෙල් මේ කාබනික පොහොර චීනෙන් ගෙන්නපුගේ කාබනික පොහොර පැටෙව්වෙත් නැවට කිසිදු රසායනාගාර පරීක්ෂණ තත්ත්ව පරීක්ෂණකින් තොරව එතකොට අපිට මේ පිළිබඳව සැකයක් තියෙනවා අනිවාර්යයෙන්ම මේ පොහොර ජාතික පොහොර කමිටුවේ කට්ටියයි අදාළ කෘෂිකර්ම අමාත්‍යවරයයි ඊළඟට පොහොර සංස්ථාවේ සභාපතිවරුයි හරහා තමයි මේක උනේ ඒ නිසා හිතාමතාම කල්මරමරා මාස 7ක් යනකම් කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ නැතුව කාබනික පොහොර ගෙන්වීම තමයි ඉතාමත් මහත්තර මේ පිළිබඳව දූෂිත ගනුදෙනුව තමයි අපිට පේන්නේ. එක පැත්තකින් මේක මාධ්‍ය මගින් හඬ නැගුවා මේ රටේ කෘෂි විද්වතුන් හඬ නැගුවා මේ කාබනික පොහොර තුල මේ රටේ තියෙන ජාතික සාක නිරෝධායන මධ්‍යස්ථානයේ තත්ත්ව වාර්තා වලින් පෙන්눔 කරා මේක විස සහිත මේ රටට අහිතකර බැක්ටීරියාවන් අඩංගු පොහොර තමයි මේ ගෙන්වන්නේ කියලා. හැබැයි මේ වෙනකොට මේ පොහොර නැව ලංකාවට එන්නේ පිටත් වෙලා. මේ පිටුපස කවුද ඉන්නේ? ඒ නිසා පිට තදබල සැකයක් පවතිනවා. මහින්දානන්ද අමාත්‍යවරයා එක විට කියනවා නෑ මේ පොහොර ගෙනවා මේක සාක නිරෝධායනයේ ප්‍රමිති වැරදි. ඒ නිසා මේක තුන්වෙනි පාර්ශවකින් තත්ත්ව සාධිකරණ කොහොම හරි පොහොර ගෙනවා කියලා. මාධ්‍ය මගින් සහ මේ රටේ කෘෂි විද්‍යාඥයෝ ඒ වගේම ගොවි පෙරමුණු හඬ නැගුවට පස්සේ තමයි මේක හකුලගත්තේ. හැබැයි නැව ආපු එක නතර වුණේ නෑ. ඊට පස්සේ කඩිමුඩියේ ගත්ත වාණිජ මහාධිකරණයෙන් මේ නැවට මුදල් ගෙවන්න අත්තිටෙව්වා. හැබැයි ඒ අත්තිටෙවීම තියෙද්දි පහුගිය දවසේ නීතිපතිවරයාගේ උපදෙස් මත මහින්දානන්ද අමාත්‍යවරයායි අධිකරණ ඇමති අලි සබ්රි මහත්මයායි එකතු වෙලා කැබිනට් මණ්ඩලයට ගේනවා යෝජනා දෙකක් මේ නැවට මුදල් දෙන්න කියලා. කොහොමද මුදල් දෙන්නේ? අපි දන්නවා බඩුවක් නැතුව බාණ්ඩ නැතුව මුදල් ගෙවීම පදනමක් නැහැ. මේක රාජ්‍ය තාන්ත්‍රික මංකොල්ල කෑමක්. ඒ වගේම තමයි අපේ කීර්තිමත් බැංකුවක් වෙච්ච මහජන බැංකුව අසාධුගත කරලා තියෙනවා ජාත්‍යන්තර වශයෙන්. හෙට අනිද්දා වෙනකොට මේ චීන පොහොර සමාගම යන්න පුළුවන් මානව හිමිකම් කවුන්සලේ දක්වා මේ අපේ රටේ වෙළඳ ප්‍රතිපත්තිය පිළිබඳව. එතකොට මේ මහින්දානන්ද අමාත්‍යවරයා නෙමෙයි මේකට වග කියනෝනේ. අද වෙනකොට ගොවියට ඇත් වෙලා තියෙන තත්ත්වය රසායනික තෙල් පොහොරත් නැහැ. කාබනික පොහොරත් නැහැ. ඒ නිසා මේ ගනුදෙනුව පිටිපස්සේ ඉන්නේ පොහොර සංස්ථාවේ ලක් පොහොර සමාගමේ සභාපතිවරයා ඊළඟට කොමර්ෂල් පොහොර සමාගමේ සභාපතිවරයා ඊළඟට අදාළ විෂය බාර අමාත්‍යවරුන් එන මහින්දානන්ද අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් මුළුමනින්ම වග කියනෝනේ. මේ පිළිබඳව අපිට සාධාරණ වූ සැකයක් තියෙනවා. මේ පොහොර ගෙන්වීම කල්මැරීම තුල මේ රටේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම පිළිබඳව කල්මැරීමලා එක පාරට ගඩීඩීමේ ගොවින්ගේ අවශ්‍යතාවය මත සලකලා පොහොර ගෙන්වීම සම්බන්ධ. ඒ නිසා මේ පිළිබඳව අපි ඉල්ලන්නේ මේ රටේ මේ ආණ්ඩුව ගොවි ජනතාව පත් කරගත්තේ ගොවි ජනතාවට කෙලවන ආණ්ඩුවක් නම් මේ සම්බන්ධව වගකීම ගන්න ඕනේ මහින්දානන්ද අමාත්‍යවරයා තමයි. එයාට ගැලවෙන්න බෑ. මේ ඉතිහාසයේ පහළ වෙච්ච කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් ඉතාමත්ම අසාර්ථකම කැබිනට් ඇමතිවරයා මහින්දානන්ද අමාත්‍යවරයා. මහින්දානන්ද අමාත්‍යවරයා මේකේ වගකීම අරගෙන ඉල්ලාස්සෙන්න ඕනේ. බාහුවලෙන් මුකරි බලෙන් මේක කරන්න බෑ. මම අභියෝග කරනවා මහින්දානන්ද අමාත්‍යවරයාට පුළුවන් නම් මේ දෙවෙනි වරම අභියෝග කරන්නේ මේ පොහොර සම්බන්ධයෙන් සජීවී රූපවාහිනී සංවාදයකට එන්න ඉස්සෙල්ලා පාර මගේ හැරි ආවේ නැහැ.
එයා කියලා තියෙනවා නෑ මම කැබිනට් අමාත්‍යවරයා මම මොකටද ගොවි ජන එකමුතුයේ සභාපති වගේ සාමාන්‍ය මිනිහෙක් එක මට කරන්න සුදුසු නෑ කියලා එන්න පුළුවන් නම් එන්න පුළුවන් නම් සජීවී රූපවාහිනී සංවාදයකට එන්න මේ පොහොර පිළිබඳව කතා කරන්න මේ වංචාව පිළිබඳව කතා කරන්න।